ප්‍රශ්න ගණනාවක් තිබුණා. ආර්ථිකය කඩාවැටීම එකක්. අනික තිබුණේ පාලන යන්ත්‍රයේ දේශපාලන යන්ත්‍රයේ බිම් මට්ටමේ කඩාවැටිලා. ගෙවල් ගිනි තියලා ඒගොල්ලෝ බය කරලා විශේෂයෙන්ම පවුලේ අය බය වෙලා එළියට එන්න බැරි තත්ත්වයක් තිබුණේ. එහෙම ගියා නම් මොකද සිදුවෙන්නේ? මේගොල්ලෝ ගමේ බලේ අල්ලා ගන්නවා. බිම් මට්ටම අල්ලා ගන්න නැත්නම් බෑනේ දේශපාලනය කරන්න. මේගොල්ලෝ බැලේ බලේ අල්ලා ගන්න. ඉතින් අපි අමාරුවෙන් ගිනිච්චා කොහොමද? ඊට පස්සේ ආවා ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණය. මං කිව්වා අපිට බිලියන 8ක් හොයලා දෙන්න බෑ කියලා. එදා තිබුණේ නැහැ. දැන් එතනදී එවකට හිටපු මැතිවරණ කොමිසම මේක නෙමෙයි එක වැරද්දක් කරා. මේ ගැන නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්න නැතුව සාලිය පීරිස්කින් උපදෙස් ගන්න. ඒක වැරදි. සාලිය පීරිස් මෙයාට සම්බන්ධ වෙලා හිටපු දේශපාලනය කරපු එක්කෙනෙක්. පස්සේ සමාජයක ඉල්ල ලස් වුණා. අලුත් කණ්ඩායමක් ආවා. මංක මට මුදල් නැහැ කියලා. කවුරු කිව්වත් මට කරන්න බෑ. රටේ පාලනය හදිසි අවස්ථාවක් ගත්තා වගේ මං ගත්තා. මං මෙතන තිබුණේ මේ රට දියුණු කරන්න. ඒක ප්‍රශ්නයක් අහනවා. එදා ආර්ථිකය හදන එක අමතක කළා. මම ඡන්ද පැහැදුවා නම් අද වෙනකොට අපි මේකෙන් බේරිලාද? ගොඩවිල්ලාද? එච්චරයි අහන්න තියෙන්නේ. මොකද ආර්ථිකය අපි හදාගත්තා. දැන් ඔබ සියල්ලම ඒකේ ප්‍රතිඵල දැකලා තියෙනවා. එකක් මිනිස්සුගේ ශක්තිය ආවා. මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියලා. දෙවනෝ ඔබතුමල්ලා මේ වාසිය අරගෙන ගම් ඇතුළට පණිවිඩය දුන්නා. ඉතින් අද තත්ත්වය වෙනස් වෙලා. එදා ඔක්කොම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙනවා කියලා. එයා කොහෙද අද? එයා කොහෙද ඉන්නේ? අනික් අයකව සජිත්ත දෙනවා කියලා. UMP අය පොහොට්ටේ ඔක්කොම කිව්වේ ඒක. අද එහෙම කියන්නේ නැහනේ. අද ගම් වටේ යනවා. මේ ශක්තිය දැකලා තමයි විපක්ෂය දැන් ප්‍රශ්නයක් ඇති කරන්න බලන්නේ. මේ ඇති කළා තියෙන බලවේගයට මූණ දෙන්න බැහැ. පිළිතුරු නැහැ. අපේ ව්‍යාපාරය තාම පටන් ගෙනවත් නැහැ. ඉතින් අපි ලෑස්ති වෙමු. මේ වැඩ කටයුත්ත කරන්න. ඔබ සියලු දෙනාටම දැන් අසාධාරණයක් වෙලා තියෙනවා. මම කොහොමත් නීතිපතිතුමාක් අපි එදා කතා කරන්න තීරණය කරා. එනසුමානේ එයා එක්ක කතා කරනවා. කොහොමත් මේ ඡන්දෙන් පස්සේ මම ක්‍රියා කරන්නේ මේ තහනම අයින් කරන්න. නීතියෙන් අයින් කරන්න. මොකද අවුරුද්දක් ගියයන් පස්සේ මේ විදිහට ඡන්දෙ පවත්වන්න බෑ. අලුත් කණ්ඩායමක් ඇවිල්ලා එයාට අවස්ථාව දෙන්න ඕනේ තරඟ කරන්න. ප්‍රාදේශ සභා ඡන්ද වෙනුවට ජනාධිපතිවරණයක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පාර්ලිමේන්තු ඡන්දය. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපේ පියවර අරගෙන ප්‍රශ්න කළා, කොමිසම එක්ක කතා කළා, වුවමනාලා නීති ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා. ඒකයි තියෙන්නේ. අද ගමේ පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙනවා කියන්නේ ගමේ ප්‍රධාන බලවේග එකතු වෙන එක. එක්සත් ජාතික පක්ෂයෙන් ඉඳන් මේ ඔක්කොම කැඩෙන්න පටන් ගත්තේ. ඒකට ඒ පවුල් බෙදුණා. මේ සහෝදරයා මේ පැත්තේ, අර සහෝදරයා අර පැත්තේ. ඔහොමනේ තියෙන්නේ ගම්වල. ඉතින් දැන් මේ ඔක්කොම එකතු වුණාම මොකද්ද වෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණට ඒක පෙන්වන්න බෑ. සජබෙයි JVPI දැන් අවුරුද්දක් මාස 6ක් දුවලා තියෙන්නේ. තවත් දුව වටන උනේ. අපි වෙලාවට පටන් ගමු.